සුබ මධ්‍යහනක් ඔබ අයිටෙන් දෙවා ප්‍රවෘත්තිය සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර මම කුෂාණී කෞශල්‍යා ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අතුරු තහනම අභියෝගයට ලක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ගුණකුල පෙත්සම් විභාගය පස්වරු වේ පාර්ලිමේන්තු ගැටුම ගැන සොයා බලන කමිටුව පළමු වරට රැස් වෙයි ගායන ශිල්පී උපාලි කන්නංගර දිවියට සමුදේ ප්‍රංශය තුවක්කුකරුවෙකු සොයා මෙහෙයුම් අග්‍රාමත්වරයා ලෙස කටයුතු කිරීම වලක්වාලමින් අභියාචනා අධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ගුණකුල අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද පසුරුවේ සලකා බැලීමට නිමිතයි. දෙසැම්බර් 3 වනදා අභියාචන අධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගය නීතිමය ප්‍රතිපාදවලට පටහැනි දෝෂ සහිත එකක් බවටයි එමකින් පෙන්වා දී ඇත්තේ. එමකින් එම නියෝගය ඉවත දමන ලෙසට මහින්ද රාජපක්ෂ මහතා සිය අභියාචන පෙත්සමින් ඉල්ලා තිබෙනවා. මෙහි වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු සහ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 49 දෙනෙකුයි. මේ අතර අග්‍රාමාත්‍ය දුරේ හා අමාත්‍යවරුන් ලෙසට කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකුට එරෙහිව ගොනු කළ රීට් පෙත්සම ලබන මස 16, 17 සහ 18 යන දිනවල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළා. ඒ එම පෙත්සම අද කැඳවූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම දුරවල කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයේදී පසුගිය 3 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එය පෙත්සම් විභාගයේ අවසන් වනතුරු බලපැවැත්වෙනු ඇති. පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අද කරුණු දක්වන ලෙස වගඋත්තරකරුවන් වෙත නොතීසිද නිකුත් කෙරුණා. වගඋත්තරකරුවන්ට නොතීසි සමග පෙත්සමට අදාළ සියලු ලේඛන ලබා දීමට කටයුතු නොකිරීමෙන් අභියාචනාධිකරණ රෙගුලාසිවලට අදාළ එකඟතාවන් කඩ කර ඇති බව වගඋත්තරකරුවන්ගේ නීතිඥවරයා ප්‍රකාශ කළා. එබැවින් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉදිරිපත් කළ විරෝධතාව අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකුයි මෙම පෙත්සම ගොනු කළේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය වෙත ඊයේ පෙත්සමක් ගොනු කෙරුණා. මෙම පෙත්සම ගොනු කළේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක වන ශර්මිලා ගෝනවල මහත්මියයි. අද නීතිඥ පාලිත සේනාධිර මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. පාර්ලිමේන්තු යෝජනාවක් ගේනනවා බහුතරයකින් අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහතුමා පැත්විය යුතුයි කියලා. ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරනවා 225 සම්මත කළත් මම ඔහුට අගමැතිකම ලබන්න දෙන්නේ නැති කියලා. මෙහිදී ජනාධිපතිතුමා කරන ලද ප්‍රකාශයේ නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල වළංගුභාවයක් තිබෙනවා. මන්ද එක්තරා පෙසම්කාරියක් අභියාචනාධිකරණයට ගොස් කෝරුන්ටු ආඥාවක් ඉල්ලා තිබෙනවා. මේ කෝරුන්ටු ආඥාවෙන් ඉල්ලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රජය සමග වෙළඳ ව්‍යාපාර කරමින් කටයුතු කිරීම නිසා ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුසු බව. රජය සමග වෙළඳ ව්‍යාපාර කිරීමේ ලාභ ලැබූ පුද්ගලයෙකුට මන්ත්‍රී ධූර දැරීමට අයිතියක් නැහැ. එය පසුගිය කාලේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට එරෙහිව නඩු තීන්දුවෙන් ඉතාමත් පැහැදිලි වෙනවා. එසේම මෙම පෙත්සම්කාරිය කියා සිටිනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මන්ත්‍රී ධූරයට එරෙහිව තාවකාලික රීට් ආඥාවක් වාර්ණ නියෝගයක් නිකුත් කරන්නට කියලා. එසේනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මන්ත්‍රී ධූරය අධිකරණය හමුවේ අභියෝගයකට ලක්ව තිබියදී ජනාධිපතිතුමා කෙසේද නීතියට පටහැනිව යමින් ඔහු අගමැති කරන්නේ? එසේ කරන්නේ නම් ජනාධිපතිතුමා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක් වෙනවා. එහෙනම් ජනාධිපතිතුමාගේ ප්‍රකාශය හරි. පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් නියුත් කමිටුව පළමු වරට අද රැස් වුණා. පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර. පාර්ලිමේන්තු සභාගර්භය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා විසින් පත් කළ කමිටුව පළමු වරට අද රැස් වුණා.
ඒ අනියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන් අනතුරුව පක්ෂ නායක රැස්වීම 11:30ට ආරම්භ වුණා. ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් සහභාගී වුණේ නැති බවට තමයි අපිට ආරංචි මාර්ගවලින් සඳහන් වෙන්නේ. ඊයේ දවසේදීත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුරු ගුණවර්ධන මහතා සඳහන් කළා අද දවසේදී පාර්ලිමේන්තුව සඳහා සහභාගී වන්නේ නැති බවට. ඉන් අනතුරුව මධ්‍යාහන 12ට ආරම්භ වුණ එක්සත් ජාතික පෙරමුණේ කමිටු රැස්වීම මේ වන විටත් කමිටු රැස්වීම පැවැත්වෙමින් තිබෙනවා. ඒ අනුව අද දවසේදී න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබෙනවා විශ්වාසය ප්‍රකාශ කිරීමේ යෝජනාව. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති බවට මෙම යෝජනාව මගින් ගෙනීමට නියමිත තිබෙනවා. මෙය අද දවසේදී පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබෙනවා. ඒ අනුව පසු එකට කථානායක කරු ජයසූරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතව තිබෙනවා. වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම තනුෂ්ක බණ්ඩාර. ලිබියාවේ හිටපු නායක ගඩාෆිමෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාද ඝාතනය වනු ඇති බවට පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය ඇතුළු කිහිප දෙනෙකු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පැවැත්වෙනවා. ජනාධිපතිතුමා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මහා සංඝරත්නය මෙන්ම නීතිඥවරුන්ද ප්‍රකාශ කරනවා. අර හෙදි නිල්ධාරියෙක් කියන පුද්ගලයා විසින් රත්නප්‍රිය මහතා ජනාධිපතිතුමා පිළිබඳව කරපු කතාව අපි හැම කෙනෙක්ම ඉතාමත් අප්‍රසාදයුක්තව ප්‍රතික්ෂේප කරන්නට සිද්ධ වෙලා තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රට වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන, ඒ වගේම රටට ආදරයක් ඇති, ආගම දහමට ආදරයක් ඇති පුද්ගලයෙක්. එවැනි පුද්ගලයෙක් ලිබියාවේ ගඩාෆි මැතිතුමා වාගේ ඝාතනය කරන්නට තරම් අදහසක් හිතවිල්ලක් ඇතිවීම මම හිතන්නේ අපි හැම කෙනෙකුට ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඒක අපි ඉතාමත් පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා. එවැනි කතාවක් මෙවැනි වකවානුවක සිදු කිරීම මේ රටට කරපු මහා විශාලම අපරාධයක් සේ අපි සලකනවා. විධායක ජනාධිපතිතුමාගේ ජීවිත චර්ජනයක් වන ආකාරයට, ඔහුට අපහාසයක් වන ආකාරයට කිසිම පුරවැසියෙකුට එහෙම ප්‍රකාශ කරන්නට අයිතියක් නැහැ. විශේෂයෙන් සමන් රත්නත් කියන පුද්ගලයා තමන්ගේ සීමාවෙන් ඔබට ගොස් කටයුතු කිරීම නොකළ යුතුයි. විශේෂයෙන් ආණ්ඩුක්‍රම අවස්ථාවේ 35 වෙනි වගන්ති අර්ථයට ජනාධිපතිතුමාට පැහැදිලිව ජනාධිපති නිර්මුක්තියක් දීලා තියෙනවා. ඔහුට නඩු පැවරිය නොහැකි බවට දැන් මේ විභාග වෙච්ච ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවෙන් පවා විනිශ්චයකාරවරුන්, ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්වරුන් පවා පැහැදිලි කරගන්න උත්සාහ කළේ මේ ජනාධිපති නිර්මුක්තිය යන්නේ කුමක්ද යන්න. එසේ තිබිදී සමන් රත්නප්‍රිය යන අයෙක් මෙම ජනාධිපති නිර්මුක්තියට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද? එක්සත් ජාතික පක්ෂය දෝෂාභියෝග කතා මතු කරන්නේ පක්ෂයේ අභ්‍යන්තර අර්බුද වසා ගැනීමට බව සිංහල රාවේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාකල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ පවසනවා. කළුතර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියා. රනිල් වික්‍රමසිංහ උන්නහ ඇතුළුකොට මේ රාජ්‍ය නොවන සංවිධානවල බත්බැලයන්ට නැමත වතාවක් මේ රටේ පාලන තන්ත්‍රයට එන්නට ඉඩ ලබා දිය යුතු නැtei කියන කාරණාව මතක් කරන්න. එක්සත් ජාතික පක්ෂයේ දැන් අභ්‍යන්තර අර්බුදයක් මතුවලා තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ කිසිසේත්ම පත් කරන්නේ නැහැ කියලා කියනවා. අග්‍රාමාත්‍යවරයා පත් කර ගැනීමේදී යම් අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. කාවද අපි පත් කරන්නේ කියලා. ඉදිරියේදී එන මහමැතිවරණයකදී අග්‍රාමාත්‍ය අපේක්ෂකයා කවුද කියලා තෝරා බේරා ගැනීමේ දැඩි අර්බුදයක පාපී දුෂ්ට බලවේග අද ඉන්නවා. ඉතින් මේ අභ්‍යන්තර අර්බුදයේ වහ ගැනීම සඳහා ජනාධිපතිතුමා ඉලක්ක කරගෙන අද දෝෂාභියෝගයක් ගේන්නේ කියන කරලයට ඇවිල්ලා තිබෙනවා. අපි එක්සත් ජාතික පක්ෂයට කියන තම තමන්ගේ හෙළුව වහ ගැනීම සඳහා මෙරටේ රාජ්‍ය නායකත්වයේ උගසර තියන්න එපා. මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිත්වයේ ඉන්න නිසා තමයි මේ විදිහට හරි රට කඩා වැටෙන්න නොදී යම් මට්ටමකින් හරි ශක්තිමත් වෙලා තිබෙන්නේ. සයිටම් මායතනයේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන සිසුන්ට ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අභියාචනාධිකරණයේ ලබා දී ඇති තීන්දුව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුව අද කැඳවුවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සමාජිකයන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව ගොනු කර ඇත්තේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යාවක වන දිල්මේ සූර්යාරච්චි මෙම නඩුව ගොනු කර තිබෙනවා. අදාළ චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වැඩබලන සභාපති ඇතුළු එහි සමාජිකයන් 20 දෙනාගේ සිව් දිනෙකු හැර සෙසු වග උත්තරකරුවන්ද අභියාචනාධිකරණයේ අද පෙනී සිටියා. නොපැමිණි වග උත්තරකරුවන් මීළඟ දින ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ නීතිඥවරුන් වගකීම බාරගත්තා. සියලුම වග උත්තරකරුවන්ට ජනවාරි මාස 23 වනදා අධිකරණයේ පෙනී සිටීමටයි නියෝග කෙරුණේ.
මෙම නඩුවට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළා. සිංගප්පූරු ගිවිසුම අත්සන්තබුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතාගේ හිතවතුන්ගේ අවශ්‍යතාවයේ අනුභව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මලික් සමරවික්‍රම ඇමතිතුමා සිංගප්පූරු ගිවිසුමෙන් ඩොලර් තොග වශයෙන් එනවා කියලා හිතනවා. මම මේ අඹුඩයක් එහෙම ගස්සලා තියෙන නානවා මේ කිඹුලෙක් ඉන්නවා කියලා දකින්නවා කියලා. එහෙමයි ඒ අය දැක්කේ ගිවිසුම ගැන. ජාත්‍යන්තර වෙළඳාම හා ආයෝජන ප්‍රවර්ධන පිළිබඳ අමාත්‍යාංශයේ මට බාර දුන්නේ. එක්සත් ජාතික පක්ෂය ඇහුවේ ඇයි මෙච්චර විරුද්ධ වෙච්ච එක්කෙනා හෙට එක පෑම් පාරෙන් මේක වෙනස් කරන්න නැත්තේ ඇයි? රටක ඒ දෙරාජ්‍යයේ රාජ්‍ය නායකයන් ඉදිරිපිට අස්සම් කරන ගිවිසුම ඇමති තනතුරක් ලැබුණයි කියලා එක දවසෙන් එහෙම වෙනස් කරන්නට බෑ. මේක සෙල්ලම් පාසලක් නෙමෙයි. මේ සඳහා කටයුතු කරන්න සිද්ධ වෙන ආකාරය හා ඒ අවදානම පිළිබඳ මම කැබිනට් පත්‍රිකාව සකස් කරලා අස්සම් කරලා තිබුණා ඉන්ටර්ඩික් වෙන්න කලින්. මට ඒ කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කරගන්න විදියක් නැත්තම් මම මොකද කරන්නේ හා රට මොකද කළ යුත්තේ? හලාවත ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්තික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. මහා ජනතා ඉල්ලන්නේ මොනවද? මහා ජනතා ඉල්ලන්නේ පාර්ලිමේන්තු විසුරුලා පිළිසුදු පාර්ලිමේන්තුවක් ඇති කරගන්න කියලා. මේ විදිහට රට යන්න බැහැ කියලා. රට අරාජික කරනවා කියන කාරණාව උදුමයි පාර්ලිමේන්තු විසුරුවන්න කියලා මහා ජනතාව කියන්නේ. හැම දෙයක්ම රටියේ මහා ජනතාව උත්තරීතරයි. මම හිතනවා මේ රටේ මොන තීන්දුව දුන්නත් අවසානයේදී මොන කරේ සරි තමුන්නාසලගාවට මානව වර්ධනයට ඇවිල්ලා මයින් දරාජවක් සමාජතාව දැන්දවනේ කරලා මේ අතුරුදේ අපි අවසන් කරනවා කියන කාරණාව කියන්නේ. වතුකම්කරු වැඩවර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමත් සමග දෙවිනපුරා වතුවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව අප වාර්තාකරුවන් පවසනවා. වතු සේවකින් අද උදෑසනම සුපුරුදු රාජකාරී කටයුතුවලට පැමිණි බවයි ඔවුන් පවසන්නේ. දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතුකම්කරුවන් වැඩවර්ජනයක නිරත වුණා. ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කෙරුණා. ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා සඳහන් කරන්නේ වතු හාම්පුතුන්ගේ සංගමය සමග සාකච්ඡා කර සාධාරණ වැටුපක් ලබා දීමට කටයුතු කරන්නේ යැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බවයි. වැඩවර්ජනයේ හේතුවෙන් තේ කර්මාන්තයට සිදුව ඇති පාඩුව සැලකිලටගෙන ජනාධිපතිතුමාගේ ඉල්ලීමට අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ අත්හරින බවද ආරුමුගන් තොණ්ඩමන් මහතා සඳහන් කළා. වතුකම්කරුවන් දින 8ක් පුරා වැඩවර්ජනයක නිරත වුණා. සියලු ජනතාවාදී බලවේග පෙළගස්වා ජාතික සංධානයකින් යුතුව මැතිවරණයකට ඉදිරිපත් වන ලෙස ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ජාතික එකමුතුව කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ පිළිබඳ කරුණු දැක්වුවා. මේ රටේ සියලුම ජාතිකවාදී බලවේග එක පෙළකට පෙළගස්වන්න එම මහා පුළුල් සන්ධානයකින් එකට මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියන ඉල්ලීම අපි ජනාධිපතිතුමාගෙන් කරනවා. විශේෂයෙන්ම මෛත්‍රී මහින්ද සමගිය රැකගන්න ඒ මෛත්‍රී මහින්ද සමගිය 2018 පෙබරවාරි මැතිවරණයෙන් පෙන්නුම් කළා. ඡන්දයේ දෙන ඡන්දදායකයන්ගෙන් 52.5%කට වැඩි පිරිසක් නියෝජනය කරනවා. එමනම් ජයග්‍රහණය නළලේ කොටාගෙන තමයි ඊළඟ මැතිවරණයට මෛත්‍රී මහින්ද සන්ධානය ඉදිරිපත් වෙන්නේ. මන්තනාගාර අතරංගුවේ සිටියේදී පලාගොස් සිටි මහ පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්ත නැමැත්තා අතරංගුවට ගෙන තිබෙනවා. මීමුරේ ප්‍රදේශයේ සැඟව සිටියේදී ඊයේ රාත්‍රියේ ඔහු අතරංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. මෙම පුද්ගලයා අතරංගුවටගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාද තහවුරු කළා. සංවිධානාත්මක අපරාධ කොට්ටාශයයි වැටලීම සිදු කළේ. මතුගම මහිස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවක් සඳහා කෑකල්ල බන්ධනාකාරයේ සිට බස් රථයකින් කොළඹ රක්ෂිත බන්ධනාකාරයට රැගෙනමින් සිටියේදී සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් ඔහු මෝදාගෙන ගොස් තිබුණා. ඒ පසුගිය 19 වනදායි. රටේ පවතින වත්මන් දේශපාලන අර්බුදය විසඳීමට කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.
අද රටට කරවන්නට ආණ්ඩුවකුත් නැහැ පාර්ලිමේන්තුවකුත් නැහැ. එnde endo මේ රට ප්‍රපාතය කරා ගමන් කරනවා මිසක් ඉදිරියක් ගැන හිතන්න බැරි තත්ත්වයක් තිබෙනවා. මේ රට අද පත් වෙලා තිබෙන භයානක තත්ත්වයෙන් බේරෙන්න නම් පරමාධිපත්‍ය ජනතාවගේ එකම බලාපොරොත්තුව මහා මැතිවරණයක් පැවැත්වීමයි. ඇත්තෙන්ම අද වෙලා තිබෙන්නේ නියපොත්තෙන් කඩන්න පුළුවන් ගහ පොරවෙන් කපන්නත් බැරි තත්ත්වයකට පත් වෙලා තිබීම නම් අද කවුරුත් අවවාදයෙන් පිළිගන්නවා. නමුත් අපට ඕනකම තිබෙන්නේ රටක් ජාතියක්. මේ නිසා රටවැසි ජනතාව එකතු වෙලා අපි ළඟ තියෙන වාද ભેද ආදී මේ හැම දෙයක්ම තුරන් කරලා මේ රටේ ඒකීයතාවය ආරක්ෂා කරගන්න නම් අපි සදී පැදී කැපී වැඩ කරන්න ඕනේ සත්‍යයක් උදාහරණ තිබෙන්නේ. ජනාභිමානී ගෞරව ප්‍රණාම සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැතුණා. ඒ පණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. එහිදී ස්වාතින් රූපවාහිනී උදේ කුමාර තෙන්නකෝත් මහතාටද සම්මානයක් හිමි වුණා. සමස්ත ලංකා නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමයයි ජනාභිමානී ගෞරව සම්මාන උළෙල සංවිධානය කළේ. මෙරට විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ටීන් අගය කරමින් මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 10 වරටයි. උත්තම සේවා සම්මානෙමින්ම අංශ කීපයක් ඔස්සේ මෙම සම්මාන ප්‍රදානය කෙරුණා. ජනාභිමානී ගෞරව මාධ්‍යවේදී සම්මානය දිනා ගැනීමට ස්වාතින් රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදක උදේ කුමාර තෙන්නකෝන් මහතාට හැකි වුණා. ITNOSේ විකාශය වන සොඳුරු ආඥා වැඩසටහන නිෂ්පාදනය කිරීම වෙනුවෙනුයි මෙම සම්මානය ප්‍රදානය කෙරුණේ. ජනප්‍රිය ගායන ශිල්පී උපාලි කණ්ණංගර මහතා අභාව ප්‍රාප්ත වුණා. හෘද ශල්‍ය කර්මයක් සිදු කර රෝහල් ගත කර සිටියදී උපාලි කණ්ණංගර මහතා අභාව ප්‍රාප්ත වන විට 67 වියෙහි පසු වුණා. දෙදරු පියෙකු වන ඒ මහතාගේ දේහය නුගේගොඩ ජම්බුකස්මුල්ල මාවතේ 4 පටුමගේ පිහිටි නිවස වෙත අද රාත්‍රියේදී රැගෙන ඒමට නියමිතයි. අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතියෙකු සඳහන් කළේ. දශක ගණනාවක් තිස්සේ ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කළ උපාලි කණ්ණංගර මහතා ගැයූ ගී බොහොමයක් අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන යටතේ අලුතින් කුඹුරු අක්කර 27,000ක් වගා කිරීමට පියවරගෙන තිබෙනවා. වගා නොකළ සියලු කුඹුරු ඉඩම් යළි වගා කිරීමට පියවර ගන්නා ලෙස දිවයිනේ සියලුම සහකාර ගොවිජන කොමසාරිසරු වෙත නිකුත් කළ චක්‍රලේඛයේ අනුව අයිතිකරුවන් සිටින මෙතෙක් වගා නොකළ කුඹුරු ඉඩම් වගා කිරීමට කටයුතු කෙරුණා. ඒ අනුව පසුගිය යලකන්නේදී පුරන් කුඹුරු අක්කර 13,000ක් වගා කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. මෙවර මාස්කන්නේදී අලුතින් ඉඩම් අක්කර 27,000ක් පමණ වගා කිරීමට කටයුතු කරනවා. සංගීතය විශ්ව භාෂාවක් බව මනාව පසක් කළ අපූරු තරුණියක අපට හමු වුණා. ජීවිතේ ජයගෙන රටට සේවයක් කිරීමේ සිහිනය දකින්නට දෘශ්‍යාපාතිත බව ඇයට බාධාවක් වුණේ නැහැ. ඇය සේපාලිකා මිහිරාණි, පදිංචිය මතුගම ඉත්තෑපාන ප්‍රදේශයේ. රත්මලාන දෘශ්‍යාපාතිත විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු සේපාලිකා පුංචි සන්තියේ සිටම සංගීතයට ඇල්මක් දැක්වුවා. විශාරද උදුලා පෙරේරා ගුරු මහත්මියගේ ඉගැන්වීම් යටතේ සේපාලිකා මූලික සංගීත කටයුතු ආරම්භ කෙරුවා. ඇය ගායනයට මෙන්ම වාදනයටත් එකසේ හපන්කම් දක්වන්නියක්. ඇගේ සිහිනය සංගීත ක්ෂේත්‍රයෙන් මෙරටට විශාල සේවයක් ඉටු කිරීමයි. එහි ආරම්භයක් ලෙස ඇය මේ වන විට දිරිය දීනේකගේ මියසි රාවේ නමින් සංයුක්ත තැටියක්ද නිකුත් කර තිබෙනවා. එහෙත් අවාසනාවකට ඇගේ සංගීත කටයුතු අතරමඟ නවතා දැමීමට සිදුවේ තිබෙන්නේ පවුලේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන්. සේපාලිකාගේ මව සහ පියාද දෘශ්‍යාබාධිත වීම ඔවුන් ඉමහත් අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා. ඒ හේතුවෙන් සේපාලිකාගේ සිහිනය අතරමඟ නවතා දමා ජීවන අරගලයකට මුහුණ දීමටයි සිදුව තිබෙන්නේ. ඇයගේ සිහිනය ඉටුකර ගැනීමට අත්වලක් සැපීමට කැමති කාට හෝ මෙය කදිම අවස්ථාවක් වනවා නොඅනුමානයි. මම ආසයි රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන්න දෘශ්‍යාභාවිතකම පැත්තකට දාලා අපටත් යමක් පුළුවන් කියලා හැඟීම මුළු රටටම පෙන්වන්න මං හරි ආසයි. මට ඒක කරගන්න විදිහක් නැතුව තමයි මං දුකෙන් තමයි ඉතින් ජීවිතේ ගෙවන්න වෙලා තියෙන්නේ. තරම පිහිටක් වෙනවනම් මං හරි ආසයි. මට ඒක කරගෙන යන්න පුළුවන්.
අපිට ළමයි දෙන්නෙක් හිටියා එක දුවක් වකුග අසනීපෙන් නැති වුණා දැන් මේ ඉන්න දුව දෘශ්‍යාබාධිතයි නමුත් ඇය සංගීතයට ඉතාම දක්ෂයි ඇය කල්පනා කරන්නේ දෘශ්‍යාබාධිතකම ඇත්තකට දා අඳුරින් එළියට ඇවිල්ලා කොමාරි රටට සේවයක් කරන්න දැන් අපිට හුඟක් ගැටලු තියෙනවා දැන් අපේ අනාගතය පිළිබඳව සලකද්දී අපි දීටියෝ වයසට යනවා දුවට ගැටලුවක් තියෙනවා එයා කොහෙද ඉන්නේ එයාට රැකියාවක් කොහෙන්ද හොයාගන්න ඇත්තටම එයා කැමති ප්‍රසංග පවත්වන්න කවුරු හරි උදව් කරනවා නම් රට පුරා වුණත් ප්‍රසංග පවත්වන්න ආස ඒ වගේම යම්කිසි රැකියාවක් ආබාධිත අයට සංගීතය උගන්වන්න ලබා දෙන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් දැන් ප්‍රවෘත්තිකීපයක් ලොහනේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ කඩදාසි 2495ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළියන්දල කොළමුන්න ප්‍රදේශයේදී බෙම වැටලීම සිදු කළ බවයි පොලිසිය පවසන්නේ. සැකකරු කැස්පෑව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ව්‍යාජ බලපත්‍ර සහ සහතික පත්‍ර සැකසූ මුද්‍රණාලයක් වැටලීමට ගල්නෑව පොලිසිය සමත් වුණා. ඒ ගල්නෑව කලන්කුට්ටිය ප්‍රදේශයේදී. ව්‍යාජ ලේඛන තොගයක් සමග එහි හිමිකරුද අත්අඩංගුවට ගැනුණා. රියදුරු බලපත්‍ර උපැන්න හා මරණ සහතික ආදායම් බලපත්‍ර ඇතුළු ව්‍යාජ ලේඛන රැසක් මෙහිදී සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පාඨමාලාවේ විසිරයාමේ උත්සවයක් දියතලාව නරියාකන්ද යුද හමුදා ශ්‍රේෂ්ඨ වෙඩිපිටියේදී පැවැත්තුණා. ඒ ශ්‍රී ලංකා යුද හමුදා යුදෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්.ඒ.එස්. ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුදබිමේ ක්‍රියාන්විතයන් රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා. දේශීය හා විදේශීය සිසුන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. බලපිටිය මූලික රෝහලේ අභිනවයෙන් ඉදිකළ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය විවෘත කිරීම දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 1600ක්. වෛද්‍යවරුන් 28 දෙනෙකු සඳහා නේවාසික පහසුකම් ලබා දීමට මෙහිදී හැකියාව ලැබෙනවා. ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසල සංවිධාන කළ නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමා පාඨමාලාවේ කෙටි නාට්‍ය දැක්මක් බොරැල්ලේදී පැවැත්තුණා. ඒ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ටිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පාඨමාලාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කලෙලි මංගල්‍යයක් වශයෙන් ඔවුන් නිර්මාණය කළ කෙටි නාට්‍ය හතරක් වේදිකාගත කෙරුණා. ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ටී. වැලිකන්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. යුද හමුදාව ඉදිකළ අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා පිටිය යුද හමුදාපති ලුතනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාතින් විවෘත කෙරුණා. හොර්ණ දොඩංගොඩ යුද හමුදා මූලස්ථාන කඳවුරු භූමියේ මෙම ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඉදිකර ඇතේ. එහි ඉදිකිරීම යුද හමුදා යන්ත්‍රෝපකරණ බලකාය සිදු කළා. යුද හමුදාපති ලුතනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ක්‍රීඩා පිටිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම කැපී පෙනුණා. එහිදී පන්දු යැවීමට හා පන්දුවට පහර දීමට යුද හමුදාපතිවරයාද එක් වුණා. මෙම ක්‍රීඩා පිටිය නවීන පහසුකම් වලින් යුක්තයි. ක්‍රීඩා පිටිය විවෘත කිරීමේ අවස්ථාවට යුද හමුදාවේ උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියා. ආයතන දිවා ප්‍රවෘත්ති තුළින් අදට අපි සමගන්නා. පසර දෙකේ සිට අපගේ පෑන් පැපත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk